ආණ්ඩලික සේනිය ලංකාවෙන් පිටරට ගිහින් තියෙන 591යි. වෛද්‍යවරුත් ඇතුළත මිලියන 1.5ක් රාජ්‍ය සේවයේ ඉන්නවා. ඊගොඩ විශ්වවිද්‍යාල කතකාචාර්යවරු 2020 21 22 23 කියන මේ අවුරුදු ඔක්කොගෙටම ගිහින් තියෙන 385 දෙනයි. දැන් මේ රට හැර යනවා කියන එක ලොකුවට කියනවට වඩා මම ලෝකේ රටවල් වල ඉන්න බුද්ධිමතුන්ගෙන් ඉල්ලනවා රට වෙනුවෙන් තමන්ගේ යුතුයකම කරන්න ඊශ්‍රායෙල් ජාතික ඊශ්‍රායෙල්ට යනවා නම් ශ්‍රී ලාංකික ශ්‍රී ලංකාවට එන්න ඕන. මේ කියවන තරමට ඊළඟ ඡන්දයක් තිබ්බොත් මම කියන්නම් ඔය කවුරුත් බලාපොරොත්තු වෙන ඔය පිරිසිදු ඡන්දයට කවුරුත් ඡන්දයකට එන්නේ. අලුත් මිනිහෙක් එයිද පට්ට පතුරු යන්න බනිනවනේ. ඒ හැන ගාපම් මැරියන් ගියේ කිය. දැන් ගිය සැරේ එහෙම කියලා හොඳ මිනිස්සු ටිකක් ගෙනාවනේ. වියත්මගෙන් කියලා ගෙනාවා. දැන් ඒ මිනිස්සුනත් පත් බනින. ඒතකොට කවුද ආයේ ඉල්ලන්නේ? අර පරණ බඩු ගෑල් ටිකක් නේ ආයේ ඊළඟ සැරේට එන්නේ. හොරකම් වලට, මිනී මැරුම් වලට, චණ්ඩිකම් වලට නම් වෙච්ච පිරිසක් තමයි ඊළඟ පාර්ලිමේන්තුවෙත් ඔය කියන විදියට යන්නේ. ස්ථාවර තැන්පතු සඳහා පොලිය 125න් ඉහළට ගියා. ඒ වෙලාවේ සමහර බැංකු නිශ්චිත ස්ථාවර පොලියකට ස්ථාවර තැන්පතු ලබා ගත්තා. හැබැයි මේ සියල්ලමත් එක්ක තාම පීඩාවටපත් වුණු ණය ගෙවන්නන් පිරිසක් විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින්, රාජ්‍ය සේවකයින්, ඒ නිසාම දැඩි ඍජු සොයා බැලීමක් කිරීමට මහ බැංකුවට යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.